ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. අයිබෝන් මම සමග අධ්‍යාපන සේවක සංගමේ භාණ්ඩාගාරික දමින්ද්‍ර කුඩලිගම. අධ්‍යාපන ක්‍රියාවලිය රටක ජීවනාලිය. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ උත්සාහ කරන්නේ මානව සම්පත ප්‍රතිනිර්මාණය කරන්න. අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් නිර්මාණය වන මානව සම්පත වර්තමානයේත් අනාගතයේත් රටක චිරහත් කාලයක් රට බබලවන්න වගේම රට ගොඩනගන්න උදව් වෙනවා. එහෙව් ක්‍රියාවලියක් ගැන හොඳින් අවබෝධයෙන් දන්න අතීතයේ පාලකයා වර්තමානයේ පාලකයාට කියලා දුන්නා වර්තමානය අනාගතය නිර්මාණය කරන්නම් වර්තමානයේ අධ්‍යාපන වෙනුවෙන් කොයි වගේ කැපකිරීමක් ගන්න ඕනද කොයි වගේ අධ්‍යාපන වෙනුවෙන් වෙහෙස මහන්සිය දරන ඕනද කියලා. පාසලට යන දරුවට අදාළ පන්තියට ගුරුවරයා නැහැ. අදාළ විෂයට ගුරුවරයා නැහැ. එහෙව් පාසල් පද්ධතිය තුළ අපි අපේ දරුවන්ට ලෝකේ නැත්නම් ජාත්‍යන්තර ජය ගන්න විශේෂයෙන් ඉල්ලීම් කරනවා. ඒ වගේම පන්ති කාමරේ යන ගුරුවරයාට අදාළ සම්පත් නැහැ. එක පැත්තකින් සම්පත් නැහැ වගේම ගුරුවරයා ආර්ථික වශයෙන් බෙලහීනයි. අපි දන්නවා අධ්‍යාපන ශ්‍රේෂ්ඨයින සියලුම දෙනාට මේ ප්‍රශ්නේ ඉතා විශාල වශයෙන් බලපාලා තියෙනවා. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයින විශේෂයෙන් ගුරුවරයා විශේෂයෙන් විදුහල්පතිවරයා එදා වැටුප් කමිෂන් සභාව තුළින් ලබා දෙන්න තිබිච්ච වැටුප් අවස්ථා ලබා නොදී වර්තමානයේ වෙනකොට සුබෝධනී වාර්තාවෙන් ලබා දෙ තුනෙන් එකක ප්‍රමාණයක් විතරක් ලබා දෙ රවටලා අද වෙනකොට ඒ කොටසෙන් තුනෙන් දෙකක් ලබා දෙන්න තත්ත්වෙ දෙන්නම් කියමින් මගරණ ගතියක් දැන් තියෙනවා. මේ හරහා නිර්මාණය වෙන්නේ ආර්ථික වශයෙන් බෙලහීන වෙච්ච විදුහල්පතිවරයෙක් ආර්ථික වශයෙන් බෙලහීන වෙච්ච ගුරුවරයෙක්. ඔවුන් කොහොමද දරුවෝ ඉස්සරහට ගිහිල්ලා අනාගතේ ප්‍රතිනිර්මාණය කරන්න අදහසක් ඉදිරිපත් කරන්නේ? ගුරුවරයා පන්ති කාමරේ යනකොට විදුහල්පතිවරයා පාසල් යනකොට ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කියලා කියන්නේ ඔවුන් ආකල්ප වශයෙන් එක්තරා විදිහට සංවිධානය වෙලා සංවර්ධනය වෙලා ඒ සංවර්ධන වෙච්ච අදහස් ටික දරුවට දෙනවා අපි ඉගෙන ගන්න ඕන අපි ලෝක ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් ඒ ආකාරයට දෙයක් කරන්න කොහොමද දරුවට ගුරුවරයා ශක්තියක් ලබා දෙන්නේ? ගුරුවරයා ආර්ථික වශයෙන් ශක්තියක් නැත්තම් මම අහන්න කැමති පාලකයාගෙන් අධ්‍යාපනයට වෙන් කරන්න මුදල් වෙන් කරන්න කියලා සමාජය විසින් බලයක් ඔබට ලබා දීලා තිබෙද්දි ඉල්ලීම් කරද්දී ගුරුවරයා අධ්‍යාපනඥයා විතරක් නෙවෙයි සමාජයම දන්නවා අධ්‍යාපන සංවර්ධනය කරන්න ඕන අවධියක තියද්දී ඇයි මේ වෙනින් ඇහැරින් නැත්තේ? එහෙව් ගුරුවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එහෙව් විදුහල්පතිවරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එහෙව් අධ්‍යාපන පරිපාලකයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ගුරුවරයා විදුහල්පතිවර ප්‍රතිනිර්මාණය කරන්නේ නැත්නම් ඔවුන් ශක්තිමත් කරන්නේ නැත්නම් ඔවුන්ගෙන් ලබා ගන්න රට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? රටක අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මේ ලබා දෙන පන්නරය විශේෂයෙන් පන්ති කාමරේන ගුරුවරයා මොහොතින් මොහොත සංවර්ධනය වෙනවා අධ්‍යාපනයේ පැත්තෙන්. විෂය පැත්තෙන් සංවර්ධනය වෙන්න ඕන, ආකල්පයෙන් සංවර්ධනය වෙන්න ඕන. විදුහල්පතිවරයා විෂය පැත්ත, ආකල්පයෙන් පැත්ත, පරිපාලන පැත්ත, කළමනාකරණ පැත්ත සංවර්ධනය වෙන්න ඕන. ඔවුන්ට ලෝකේ හඳුන්වා දෙන නව පාඨමාලා තියෙනවා. ඔවුන්ට හඳුන්වා දෙන ලංකා අධ්‍යාපන ක්‍රමවේදවල විශ්වවිද්‍යාලවල ලබා ගන්න උපාධි පාඨමාලා යම් දේ සංවර්ධනය වෙන අවස්ථා තියෙනවා. මේ කිසිම දෙයකට ගුරුවරට සම්බන්ධ වෙන විදිහක් නැහැ මේ යන වාතාවරණය තුළ. හැම වෙලාවකම ගුරුවරට මහන්සි වෙන්නේ මේ ලැබෙන සොච්චම් වැටුපෙන් ලැබෙන ක්‍රියාවලිය විතරක් කරගෙන යන්න. එහෙනම් අපට මින් එහා ගිහි පරම්පරාවක පුරෝගාමී විදියට කටයුතු කිරීමේ ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ වගේම මම මේ අවස්ථාව මතු කරන්න කැමති අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගුරුවරු හිඟයි. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පන්ති කාමර දරුවන්ට සම්පත් ලබා දීම ගැටලුවක් තියෙනවා. ඒක යම්කිසි අස්සසිල්ලක් අපට ලැබුණා අපට සංවර්ධන නිලධාරීන් ක්‍රියාවලිය හරහා. මේ සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාවලිය තුළ සංවර්ධන නිලධාරීන් ගුරුවරු නොවුනත් පාසලේ විදුහල්පතිවරයා දරුවට ශිල්ප ක්‍රියා දෙන්න මේ සංවර්ධන යොදාගත්ත ගුරුවරයෙක් විදිහට විශේෂයෙන් ඔහු හෝ ඇය උපාධිධාරී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේද තුළ ඔවුන් ලබා ගන්න තියෙන විෂය පන්න ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපි යම් යම් තේමා දාගෙන යම් යම් කොන්දේසි දාගෙන ඔවුන් පාසල් පද්ධති ඉවත් කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ආ සංවර්ධනධාරියා මේ තියෙන මොහොතේ මේ තියෙන අවශ්‍යතාවයට සපුරා ගැනීමට ඔවුනුත් ගුරු වෘත්තියට අන්තර්ගහණය කර ගැනීම. ඒක විවස්ථා කොන්දේසියක් හරි ඒවා යම් යම් නීති රෙගුලාසි හෝ තිබෙන ඒවා යම් කිසි ආකාර මේ මොහොතේ හරි සංශෝධනය කළා. ඒ සංශෝධන ඔස්සේ ගුරුවරයා පන්ති කාමරේ
ගුරුවරයෙක් පන්ති කාමරයට ඔවුන් යොමු කරන්න රජයට පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් තවදුරටත් මේ ආර්ථිකය තුළ පාස කඩා වැටෙන පුළුවන් පාසල තුළ ශිල්ප ලබා ගන්න යන දරුවට ගුරුවරයෙක් නැතුව පන්ති කාමරෙන් එළියට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගෙන වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා පුහුණුකරුවා මම හිතන්නේ සමග අධ්‍යාපන සේවක සංගමේ ගරු සභාපතිනි රෝහිණි කුමාර් කවිරත්න මැතිණිය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ මේක හඬ නැගුවා. ක්‍රීඩා පුහුණුකරුවා කවුද? ක්‍රීඩා පුහුණුකරුවා කියලා කියන්නේ ඇත්තම වර්තමානයේ පාසල තුලින් තම ශිල්පය ලබාගෙන දක්ෂතා පෙන්නලා ප්‍රායෝගික හැකියාවන් ලබාගෙන ඒ හැකියාවන් පාසල තුලටම ගේන්න හදාගත් හොඳ ජව සම්පන්න කණ්ඩායමක්. ඇයි මේ ජව සම්පන්න කණ්ඩායම තවදුරටත් කේවල් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ? ඔවුන්ගේ සේවය ස්ථිර කරලා ඔවුන් පාසල් පද්ධතියට වඩා යෝධ ශක්තියක් ලබා දෙන ආකාරයට යොදා ගන්න බැරිලා තින්නේ ඇයි? එහෙම සැලසුමක් නෑ අපේට. අපේ කණ්ඩායම වලට වර්තමාන පාලකයට එහෙම සැලසුමක් නෑ. එහෙනම් ඒ සැලසුමක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඇත්තම රෝහිණි කුමාරි කවිරත්න මැතිණිය ඇතුළු සමගි ජනබල වේගය නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත ඒ කණ්ඩායම එක් කරන්න පුළුවන් කියලා අපි සමාජය හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. අපි සංගමයක් විදිහට වෘත්ති සංගමයක් විදිහට මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. මේ කළ යුතු ප්‍රතිසංස්කරණ කණ්ඩායම් මේ කළ යුතු දේවල් කරන්න රජය මෙලියත් දෙන්න එපා. රජය දිගින් දිගටම අරන් යන්නේ මේ කණ්ඩායම් වලින් අදාළ කාර්ය කර ගැනීම නෙවෙයි, රජයේ යම් යම් ප්‍රචාරණ කළ රජයට මේ අවුරුදු මේ මාස කිහිපය ගත කිරීමේ අවස්ථාවක් විතරයි. ඒ වගේම වර්තමානයේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විශාල වශයෙන් පාසල් අධ්‍යාපනය එළියට ගියන් පස්සේ පාසල් අධ්‍යාපනය ලබාගත පන්නරය ලෝකෙට විශ්වයට ලබා දෙන්න විශ්වවිද්‍යාල පද්ධති සකස් වෙලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල පද්ධති අක්‍රිය කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඇති මේ හොඳටම මේ අධ්‍යාපන ක්‍රියාවලිය කඩාවට්ටන්න කරන ක්‍රියාවලිය. විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රියා ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය, ලංකාවේ දේශීය අධ්‍යාපන ක්‍රියාවලිය කඩාවැටෙන උත්සාහ කිරීම තුළ උනන්දු වෙන්නේ මට විශ්වාසයක් තියෙනවා. අපිට විශ්වාස කරන්න වෙනවා මේක පෞද්ගලීකරණය කිරීමේ ක්‍රමවේදයක්ද මේ අනුගමනය කරන උත්සාහ කරන්න කියලා. මොකද එක පැත්තකින් ළමයට ලබා දෙන සම්පත් ප්‍රමාණය එන්න සීමා සහිත කරනවා, අනිත් පැත්තෙන් ගුරුවරයා අක්‍රීය කරනවා, අනිත් පැත්තෙන් පාසල කඩාවැටෙන ආකාරයට සම්පත් බෙදා දීම සාධාරණය කරන්නේ නැහැ. එහෙනම් මේ තුළ නිරන්තරයෙන් අපට දක්ල ලැබෙන්නේ පාසල් පද්ධතිය දරුවට එපා කිරීම, පාසල් පද්ධතිය දරුව ඈත් කිරීම. එහෙනම් මේ හරහා ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය කඩාවැටෙන උත්සාහ කරනවා. කරුණාකරලා රජයට වෘත්තීය සංගමයක් විදිහට බලපෑම් කරනවා. අපි ඉල්ලා සිටිනවා මේ කතන්දරේ නතර කරන්න දැන් හොඳම කාලය ඇති. ඔබට බැරනම් මේ කටයුත්ත පැත්තකට වෙන්න කරුණාකරලා ඔබ ඔබේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඉදිරි කණ්ඩායමට අවස්ථාව දෙන්න. සමගි ජනබල